ග්‍රාමීණ අනතුරු වෙයි කොසිටිනේ මාලිමාව වැඩසටහනේ අවසන් භාගයේ සමගින් අද අපස්මගින් කතා බස් කරන්නේ වරාය හා නාවික කටයුතු පිළිබඳ කැබිනට් අමාත්‍ය අර්ජුන රණතුංග මහතා. හොඳයි අමාත්‍යතුමනි, දැන් මේ කාලවකවානුවේ රටේ මහ ජනතාවට ඉතාමත්ම වැඩි වශයෙන් අසන්නට ලැබෙන කරුණු කාරණාවන් තිබෙනවා. දැන් අවන්ගාඩ් කියන වචනේ මම හිතන්නේ මේ වෙනකොට රටේ ඉන්න මේ ඉතාමත්ම කුඩා දරුවෙක් පවා අහලා අහලා පුරුදුයි. මොකක්ද ඇත්තට මේ අවුල? ඇත්තට මේක අපි මම සම්බන්ධ වුණේ විශේෂයෙන්ම අපි ඔය රජයට පාඩු වෙන ව්‍යාපාර ගැන අපි හුඟක් හොයන කට්ටියක්. දැන් විශේෂයෙන් මම වුණත් ඒ ගැන හොයනවා. අපිට තේරුම් ගියා මේ අවන්ගාඩ් සිද්ධියෙන් අපේ රටට වෙන පාඩුව. ඒ විතරක් නෙමෙයි, මේක එක ඒකාධිකාරයක් බවට පත් වෙලා තියෙනවා. දැන් මේ වගේ ව්‍යාපාර කරන 75 දෙනෙක් ඉන්න අද රෙජිස්ටර් වෙලා. නමුත් මේ රත්න ලංකා එකයි අවන්ගාඩ් එකයි එක තියෙන ගිවිසුම එක්ක අනිත් පැයට ඒ අවස්ථාව ලැබිලා නැහැ. ඉතින් එක ඒකාධිපතිත්වයක් එක්ක තමයි මේ ක්‍රමවේදය ගිහින් තියෙන්නේ. ඉතින් ඒකේ අපි කරුණා හොයාගෙන ගියා. විශේෂයෙන්ම මේක මූලික ප්‍රශ්නය ඇති වුණේ ඔය අවිගබ්බඩාව ගැන පළවෙනියට ආපු එක. දෙවෙනි එක තමයි ඒක වැඩිම කතා බහකට ලක් වුණේ රතු මුහුදේ ඉඳලා ආපු නැවක්. ඒකටත් මට මතකයි මරව දැනුවත් කරම එහෙම නැවක් එනවා, ගාලු වරායට පිටින් තියෙනවා, රේඩාස් වැඩ කරන්නේ නැහැ. ඒගොල්ලොන් ඉල්ලීම් කරලා තිබුණා 3 දෙනෙක්ව බස්සන්න ඕනි කියලා. ඉතින් අපි එතකොට හොයලා බලනකොට කිව්වා මේක කොළඹට යන නැවක් කියලා. ඒ නැව අයිතිකාරයන්ට බාර දෙන්න යන්නේ කියලා. එතකොට මං ඇහුවා ඇයි, මොකටද එහෙනම් 3 දෙනෙක් කොතනින් බස්සන්නේ, කොළඹින් බස්සන්න පුළුවන් කියලා. ඒකේද පොඩි සැකයක් ඇවිල්ලා තියෙනවා. මොකද සාමාන්‍ය මෙහෙම නැවක් එනකොට අපේ පැත්තට එනවා නම් මෙහෙන් දැනුවත් වෙන්න ඕනේ. ඒ දැනුවත් වීම සිදුවෙන්නේ නැහැ. පස්සේ ආරක්ෂක අමාත්‍යංශයේ යම් යම් ක්‍රමවේදයකින් ඒගොල්ලෝ ෆැක්ස් එව්වයි කියලා එව්වා සාධාරණීකරණය ගියා. නමුත් එව්වා අපි 100%ක් දන්නා හැම දෙයක් සිදුවෙන්නේ නැහැ කියලා අපේ සාකච්ඡාවල එක ඔප්පු වුණා. ඉතින් මේ හරහා මේ රටේ ලියාපදිංචි නැති ආයුධ 40 ගාණක් තිබුණා මේ නැවේ. දැන් ඒක රස පරීක්ෂණ වලට ගිහිල්ලා තියෙනවා. දැන් මෙන්න මෙතන තමයි අපිට තියෙන ප්‍රශ්නේ. දැන් මේක රස පරීක්ෂණයට ගිහිල්ලා දැන් මාසයකට කිට්ට වෙනවා. මේක ඉතාමත් බරපතල ප්‍රශ්නයක්. ඒ කියන්නේ අවි ආයුධයක් මාල් ළඟ තිබුණොත් ආයුධයක් රෙජිස්ටර් වෙලා නැතුව මට අප දෙන්නේ නැහැ. හැබැයි මේ නැවක තියෙනවා 40 ගානක් ඒ නොම්බර මකලා කපපු දේවල්. එහෙම තියෙද්දිත් අපිට අද වෙනකන් කෙනෙක්වත් අඩංගුට ගන්න බැරි වුණා. ඉතින් එතකොට අපේ එතන දුර්වලතාවයක් තියෙනවා. දැන් මේ කතාබහ විශේෂයෙන් අවන්ගාඩ් මේ සිද්ධිය මේ සම්බන්ධයෙන් මහජනතාව දැනුවත් කිරීම නොයෙකුත් කතාබහ සිදු කරන්නේ පසුගිය ආණ්ඩුවේ හිටපු චරිතමයි. චරිත දෙක තුනක් හරහා තමයි අපි වැඩි වශයෙන් විස්තර කතාබස් කරන්නේ. අපි ආන්නේ දකින්නේ. නමුත් එක්සත් ජාතික පක්ෂයේ සිටින මැති අමතිවරුන් ඇයි මෙහෙදි තාමත්ම නිශ්ශබ්ද ආකාරයෙන් හැසිරෙන්නේ? දැන් මෙහිදී ඔබතුමා ඇතුළු මේ දෙතුන් දෙනාට පමණක් මේ දේ දකින්නේ ඇයි? නෑ, සමහර මෙහෙමයි. දැන් මට ඔය පුද්ගලයා ඉස්සෙල්ලා හම්බෙලා තියෙනවා ජනාධිපතිතුමියගේ කාලේ. මගේ මිත්‍රකමක් නැහැ. මට හම්බෙලා තියෙනවා උත්සවවලදී. ඒක නෙමෙයි වැදගත්කම. මගේ මිත්‍රයෙක් වුණත් වැරදි දෙයක් නම් ඒක වැරද්ද. අපි මේ පෙන්නුවේ මේ හරහා මේ රටට වෙන පාඩුව ගැන, විශේෂයෙන්ම නාවික හමුදාවට වෙන පාඩුවත්. ඒ වගේම දැන් ඔය එක පුද්ගල එක කෙනෙක්ව නැවකට ලැග්ගුපුවාම ඩොලර් 3500ක් හම්බෙන එකේ ඒ මනුස්සයාට හම්බෙන ඩොලර් 1000යි. එතකොට රෝ 2500ක් යනවා මේ ආයතන. මේ සියල්ලම අපි මම පාර්ලිමේන්තුවේ ආරක්ෂක අමාත්‍යංශයේ මේ සියල්ලම එකහු කරලා මම හොඳ වාර්තාවක් ලබලා දුන්නා. මම ඇත්තටම කියන්න ඕනේ මේ වෙලාවේදී නාවික හමුදාපත්තුමා හරි කෙලින් හිටියා ඍජුව. මම ඇත්තටම ජීවිතේ සන්තෝෂ වෙච්ච දෙයක් මෙහෙම අපිට මේ වගේ රජයේ සේවක අපිට ඉන්නවද කියලා. ඒ කියන්නේ කිසිම දෙයක් පාවලා දෙන්නේ නැතුව කෙලින් මොන බලපෑමාවත් මොන තරාතිරම බල නැතුව මේ මනුස්සයා කෙලින් හිටියා. හැබැයි අපි කිව්ව අපිත් හරි ආඩම්බරයි, අපිට මෙහෙම නාවික හමුදාපතිවරයෙක් මේ රටේ ඉන්නවා කියන එක. ඒ වගේ තව කොට්ටාසයක් මේ ගැන හොයලා බැලුවා. මම දකින්න යන්නේ ඒක නීතිය ක්‍රියාත්මක වෙනවා. අනිත් එක බලන්න මේ පුද්ගලයා මාධ්‍ය හරහා ගිහිල්ලා ඉන්න ඇමතිවරුන්ට කරන චෝදනා. දැන් අපි වුණත් අපි CID එකට ගිහින් අපි වාර්තා පැමිණිල්ලක් දැම්මා මේ ගැන හොයලා බලන්න කියලා. මොකද සම්බන්ධයෙන් ක්‍රියාත්මක වෙනවද මේ විශ්වාසය? දැන් මට තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි දැන් රස පරීක්ෂකනට ගියා නම් මේ ආයුධ 40 ගාණක් හොයන්න මාසයක් වෙනකම් වාර්තාවක් නැත්තම් මට එතන තියෙන ප්‍රශ්නයක්. හොඳ, දැන් එකම කරුණක් සම්බන්ධව එකම කැබිනට් මණ්ඩලයේ එකම පක්ෂයක් තුල
සිටින ඇමතිවරුන්ගේ නොයෙකුත් ආකාරයේ විවිධාකාරයේ අදහස් ප්‍රකාශ වෙන්නේ ඇයි? ඔවුන් විවිධාකාර මත දරන්නේ ඇයි? මේ 100%ක් අතර මහජනතාව පිළිගන්නේ මොකක්ද? නෑ මේ මෙතනදී වෙච්ච මම දකින දෙයක් තමයි අපේ ඉන්න මැති ඇමතිවරුන්ගේ හිතවත්කමක් ඒගොල්ලන්ට තියෙනවා සමහර අයට දේශපාලනමය වශයෙන් ඒගොල්ලන්ට මුදල් ලබලා දීලා තියෙනවා ඡන්දවලට උදව් කරලා තියෙනවා වෙනත් ව්‍යාපාරිකයකට කරනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කෙනෙක්වත් මේ ගැන කතා කරන්නේ නැද්ද ආණ්ඩුවේ ඉන්න කෙනෙක්වත් කතා කරන්න බෑ මොකද මෙතන මූලිකව මේ ගිවිසුමට සම්බන්ධ වෙලා ගිවිසුම ලබලා දීලා තියෙන හිටපු ආරක්ෂකලේ කමතුමා එතකොට ඔතන ඉන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කෙනෙක්වත් ඒක විරුද්ධව කතා කරන්නේ නැහැ. අන්න එතන තමයි මම දකින්නේ. ඒ වගේම ආණ්ඩුවේ සිටින එක්සත් ජාතික පාක්ෂික ඇමතිවරුන්ගේ ඉතාමත් තදබල නියතතාවයක් අපි දකිනවා. මම දකිනවා මෙහෙම දෙයක්. අපි කතා කරනකොට අපිට උදව් කරන කට්ටිය කීප දෙනෙක් ඉන්නවා. මම හිතන්නේ එක්සත් ජාතික පක්ෂයේ මම දැක්කේ රංජන් රාමනායක මන්ත්‍රීතුමා අපිත් එක්කම කෙලින් හිටගෙන ඉන්නවා. හැබැයි සමහර අය ඒකට සහයෝගය දෙන අයත් ඉන්නවා. ඉතින් ඒ වගේ ක්‍රම මේගොල්ලන්ට එක එක්කෙනාට උදව් ලබා ගත්තාම මේගොල්ලන් ඒ ගැන පුළුවන් තරම් වහන්න හදනවා. ඉතින් මම හිතන්නේ අන්න ඒක තමයි වැරද්ද. මම හිතන්නේ මේ සිද්ධියට සම්බන්ධ ව්‍යාපාරිකයා විසින් ඔබතුමා ඇතුළු තවත් අමාත්‍යවරුන් දෙපළකට සතපල ප්‍රහාරයක් එල්ල කරනවා මදන වාග් ප්‍රහාරයක් විශේෂයෙන්ම ලබා දුන් ප්‍රමාණය යම් කිසිම අඩුපාඩුවක් හින්දා මෙවැනි කටයුතු වෙනවා. නෑ මෙහෙම දෙයක් තියෙනවා. එයාට මේ පුදුම බලයක් තිබුණ කෙනෙක්. අද වෙනකොටත් ඒ බලය පාවිච්චි කරන්න හදනවා මේ ආණ්ඩුවෙත්. ඒක දැන් හදන්නේ දැන් බලන්න අනිත් කිසිම කෙනෙකුට ගහන්නේ නැහැ. මේ ගැන සාකච්ඡා කරන හැම දිනටම මේ වෙබ්සලින් ගහනවා, පත්‍ර වලින් ගහනවා, සමහරවිට ටීවී එකේ ගිහිල්ලා ගහනවා. මේව හරහා හදනවා අපේ කටනවත්තන්. හැබැයි එතනදී තමයි යා කරගත්තේ වැරද්ද. මිනිහට සාකච්ඡාවක් කරන්න ඕන සාකච්ඡාවකට එන්න තිබුණා. නමුත් මෙයා මාධ්‍යයට ගිහිල්ලා මාධ්‍යයේ ගහලා අපිට ගහලා බය අපි මුදලක් ගත්තා නම් අපි බය වෙන්න ඕනේ. අපිට යාගෙන් යපුණා නම් අපි බය වෙන්න ඕනේ. අපි මම දන්නවා අපි තුන් දෙනා එයාගෙන් යපිලා නැහැ. අන්න ඒකෙන් තමයි අපිට කෙලින් කතා කරන්න පුළුවන්. මේ සමහර පුද්ගලයෝ පහුගිය කාලේ තිබුණ බලෙත් එක්ක මේ බලය ඔලුවට ගහලා ඒගොල්ලෝ හිතන්නේ ඒගොල්ලෝ තරම් චරිත නැහැ කියලා. හැබැයි අපිට සමහරලාට ජීවිතවලට අනුතුරක් වෙන්න පුළුවන්. මොකද අපි මේ කතා කරන ආයුධ 900ක් 1000ක් තියෙන පුද්ගලයෙක් ගැන. ලේසි පහසු එක්කෙනෙක් නෙමෙයි. ඔය පුද්ගලය ළඟ දැන් එයා කියනවා එයාගේ ලොකුම දේ තමයි මා ළඟ යුද මේ ආරක්ෂකංශයේ අය ඉන්නවා. මේ ආරක්ෂකංශයේ සියලුම දෙනාම විශ්‍රාම ගියාය. සමහර අය පැනලා ගියාය. අද මාධ්‍ය ප්‍රකාශනයකදී මේ රැකියාවන් අයම වූ පුද්ගලයන් ප්‍රකාශ කරනවා පැහැදිලිව මෙහෙදී හමුදාවෙන් පැනලා ගියාය නෑ කියලා. නෑ අනිවාර්යෙන්ම අපි ළඟ දැන්ටම ලයිස්ුවක් තියෙනවා. එතකොට මේගොල්ලෝ විශ්‍රාම ගියාය. මේගොල්ලන්ට විශ්‍රාම වැටුමක් ලැබෙනවා. ඒකත් අමතක කරන්න එපා. මේ මිනිස්සු ඉස්සෙල්ලම පටන් ගත්තේ ආරක්ෂක සේවයක්. ඔය සිකියුරිටි සර්විස් එකක් පටන් ගත්තා. ඊට පස්සේ තමයි මේ ව්‍යාපාරිකයට ගියේ. මේ ව්‍යාපාරය මම දන්නවා 75 දෙනෙක් ඉන්නවා රෙජිස්ටර් වෙලා තියෙන. හැබැයි ඒගොල්ලන්ට බිස්නස් ව්‍යාපාරي කරන්න හම්බුනේ නැහැ. මොකද මේක ඒකාධිකාරයක් කරගන්න පුළුවන් වුණා රත්න ලංකාවේ පටන් අරගෙන. මම මෙතන දකින එකක් තමයි ඒ විශ්‍රාමික ගියායට තව රැකියාවක් කරන එක මට ප්‍රශ්නයක් නැහැ. නමුත් රටට පාඩුවක් වෙනකොට මම හිතනවා මීට වඩා විශේෂයෙන්ම රජයේ හිටපු නිලධාරීන්, ඒ කියන්නේ යුද හමුදාවේ, නාවික හමුදාවේ මේ නිලධාරීන් තමන්ගේ බඩ ගැන හිතන්නේ නැතුව ඒගොල්ලන්ට හිතන්න ඕනේ රටට වෙන මේ අඩුපාඩුව. මම හිතනවා එතනදී හරි අපහසුතාවයකට පත් වෙනවා. නමුත් මම දකින දෙයක් තමයි මේ විශ්‍රාම ගියා ඉන්නේ මොකක් පැනල ගියා ගැන අපිට දැනටම ඒ ලයිස්සුත් අපිට එන්නේ එතනින් ඉන්නේ අපිට එවනවා. ওই කාරණා හුඟක් අපිට උදව් කරන්නේ එතනින් එන්නේ අපිට. නැත්නම් අපි කොහොමද දන්නේ මෙහෙම නැවක් එනවා කියලා රතු මොහොතේ මේ රේඩාස් ඔෆ් කරගෙන. මේ සියල්ල මෙතනින් අපිව දැනුවත් වුණේ. අන්න ඒකින්ද තමයි එතනත් ඉන්නව වැදගත් මහන්තරෝ ඒගොල්ලෝ එතන රැකියාවක් කරත් වැරදි දේවල් පෙන්වන මහත්තුරු වගේ කෙනෙක් තමයි. රැකියාව කිරීම සහ තොරතුරු දීම වැදගත් ලෙස හඳුන්වන්නට හැකියාවක් නැහැ නේද අමාත්‍යතුමනි? මොකද ඔබතුමා සඳහන් කළ පරිදි එතන සිදුවන්නේ රටට අවාසිදායක දෙයක් නම් මෙතන රැකියාව කිරීම පවා සුදුසුදු කාරණාවක්. නෑ ඒක ඇත්තට මෙහෙමනේ. දැන් අපි මම උදාහරණයක් හැටියට කිව්වේ ඒකයි. මේ නිලධාරියෙක්ට දෙන්න පුළුවන් ඩොලර් 3500ක්. ඩොලර් 3500 ඩොලර් 1000ක් දීලා ඩොලර් 2500 මේ ආයතනයේ මේ පුද්ගලයා තියා ගන්නවා. ඉතින් මෙතන වැඩ කරන අයට වෙන්නේ ලොකු අසාධාරණයක්. ඉතින් ඒගොල්ලෝ මොනවද මේ සමාජ සේවයක් කරන අය නෙමෙයි. මේගොල්ලෝ ව්‍යාපාරයක් කරන අය. අපි දැනටම මට ඇත්තටම අද ඒ ගණන් ගැන හරියටම ගේන්න බැරුණා. විශාල මුදලක් නාවික හමුදාවට නැති වෙලා තියෙනවා. විශාල මුදලක්
අනිකුත් ආයතන වලට නැති වෙලා තියෙනවා. හැබැයි මම කියන්නේ දැන් මේ වගේ ව්‍යාපාරයක් මම දන්නේ නීති හැටියට නාවික හමුදාවට විතරක් කරන්න පුළුවන්ද කියලා. හැබැයි අනිකුත් ආයතන වලටත් ඒ අවස්ථාව දෙන්න ඕනේ. එහෙම නැත්නම් ඒක නාවික හමුදාවට පුළුවන් නම් නාවික හමුදා කරන එක මම හිතනවා හොඳයි කියලා. මොකද මේ මුදල එන්නේ තනි කර නාවික හමුදාවට. හැබැයි මේගොල්ලෝ ඊට ඔබට ගිහිල්ලා මේ ලෝකේ ත්‍රස්තවාදය හරහා ප්‍රශ්න කොටකටත් මේ මුණ දෙන්න අද සිද්ධ වෙලා තියෙනවා. දැන් ওই කරුණ හරියට එළියට આવොත් අපිට ලෝකේ ලොකු ප්‍රශ්නයක් එන්න පුළුවන්. දැන් අපිට තියෙන ආරංචි හැටියට එක එක ත්‍රස්ත සමාගම් වලට ත්‍රස්තවාදී කණ්ඩායම් වලට ආයුධ දීලායි කියලා ලොකු කතාවක් දැන් වෙබ්සල යනවා. ඉතින් මම දන්නේ නැහැ දැන් මෙව්ව පරීක්ෂණ කළා ඇත්ත වුණොත්. දැන් අපි නිකන් හිතන්න ওই ආයුධ ටික ගේනකොට කොහේ හරි අත්අඩංගුවට ගත්තනම් ඉන්දියානු මොහොතේ ඒ ওই මොහොතේ ওই නැවෙනකොට තමයි මොල්ඩිව්ස් වල අර ජනාධිපතිවරයා මරන්න ඒ ප්‍රශ්නය ඇතුනේ. නිකන් හිතන්නද ඉන්දියානු මොහොතේ හරි මේක අත්අඩංගුවට අරගෙන අපේ ආයුධ තියනවා කියලා ගත්තොත් මොන වගේ ප්‍රශ්නයකට අපි මුණ දෙන්නේ? මොකද මේගොල්ලෝ යන්නේ අපේ කොඩියත් එක්ක. එතකොට කවදා හරි දවසක රජයත් මේකට වග කියන්න වෙනවා. ඉතින් මේ වගේ ප්‍රශ්න ගොඩකට මුණ දෙන්න තිබුණ එකක් අද මම හිතන්නේ මෙහෙම බේරිච්ච එක ගැනත් මම හිතනවා අපි සායමකට පත් වෙනවා. මේ මාර්ථිකව ඔස්සේ තවදුරටත් අපිට කතා බස් කරන්න පුළුවන්. නමුත් මම හිතන්නේ කාල වේලාව ඉතාමත් සීමිතයි. දැන් අර්ජුන රණතුංග කියන චරිතය අපි අඳුන ගන්න ක්‍රිකට් හරහානේ. දැන් ඔබතුමා රටේ මේ ආණ්ඩුවේ ඉතාමත්ම වැදගත් සහ ප්‍රමුඛ පෙළේ විෂයක් දරන කැබිනට් අමාත්‍යවරයෙක් දරනවා. දැන් ක්‍රිකට් නිලවරණයේ හරහා නැවත වතාවක් ක්‍රිකට් සම්බන්ධයෙන් ඔබතුමා මතුවෙනවා. දැන් මේකට අතපුවන්න හිතුවේ ඇයි? නෑ ඇත්තටම මෙහෙමයි. මට හුඟක් පහුගිය අපි අලුත් ආණ්ඩුව හදපු දවස් ඉඳලම ක්‍රිකට් සම්බන්ධ හුඟ දෙනෙක් ඇවිල්ලා කිව්වා ක්‍රිකට් ආයතනේ බාර අරගෙන මේක සුද්ධ කළ දෙන්න මේක හදමු කියලා එක්කවලා. ඉතින් මම කිව්වා මට මේ මුල දින 100 නම් මං ඒ ගැන හිතන්නේවත් නැහැ කියලා. හැබැයි අවුරුද්දක් ගියා. අවුරුද්දක් යනකොට අපි මේ මං අර ඉස්සෙල්ලා කිව්වා ආයතනේ දැන් එක ස්ථාවරයකට අපි ගෙනල්ලා තියෙනවා. ඒ වගේම මට සභාපතිවරයා හැටියට ඉල්ලන්නේ කිව්වා. පස්සේ මට මම නීතිය බලපුවාම මම සභාපතිවරයාට ඉල්ලන්න මට සුදුසුකමක් නැහැ. අපිට ඔබ සභාපතිවරයෙක් ලෙස ඉල්ලා සිටීමට හැකියාව තිබෙනවා. ඒක තියෙනවා. දැන් එහෙමයි සභාපතිවරයා හැටියට ඉල්ලන්න අනිවාර්යයෙන්ම එක්ස්කෝකේ ඉන්න ඕනේ අවුරුදු දෙකක්. හැබැයි උපසභාපතිවරයා ජාතික කණ්ඩායම නියෝජනය කරලා තියෙනවා නම් අවුරුදු දෙකක් ඉන්න ඕනේ නැහැ. ඉතින් හැබැයි මටත් තිබුණා ක්‍රීඩාමතිවරයාට ගිහිල්ලා මටත් අර අනිත් අය අරගෙන තියෙනවා වගේ මටත් දෙන්න මේක දෙන්න කියන්න. මට ක්‍රීඩාමතිවරයා කිව්වා ආට ඕන නම් මම දෙන්නම් කියලා මේ ඉල්ලන්න. මං කෝ නැහැ. අපි ආණ්ඩුවක් හැදුවේ ක්‍රීඩාමතිවරයාගෙන් සුදුසුකමක් නැතුව සුදුසුකම ගන්න නෙමෙයි. මම අවුරුදු දෙකක් උපසභාපතිවරයා හැටියට ඉල්ලලා ඊළඟ අවුරුද්ද දෙකේ මගේ වැඩ රාජකාරිය මට හුඟක් කරගෙන යන්න පුළුවන් තත්ත්වයක් තිබුණා. මොකද මටත් අවශ්‍ය වෙලා තියෙන ඇත්තටම ක්‍රිකට් පාලක මණ්ඩලයට මම මේ එන්න බලන්නේ පාසල් ක්‍රිකට් පද්ධතිය හදන්න. මගේ ජීවිතයේ තියෙන ලොකුම ආසාවක් තමයි ක්‍රිකට් වල මේ ස්කෝල ටික හදන්න. මම ඉන්න කාලේ මම ස්කෝල 450කට ක්‍රිකට් භාණ්ඩ දුන්නා 2008. ඊට පස්සේ ඒක හුඟක් දුරට වැටුණා. ස්කෝල ක්‍රිකට් ගහන ස්කෝල හුඟක් නැවතුණා. හැබැයි මම දන්නවා අපේ ගමේ මේ ක්‍රීඩාව දියුණු කරොත් ක්‍රීඩා සමාජවල මේක දියුණු කරොත් මට හිතෙනවා අපිට ලෝකසලානයක් දිනා ගන්න එක එතරම් ලොකු අමාරු දෙයක් නෙමෙයි. අපිට එච්චර දක්ෂ දරුවෝ ඉනවා. ඉතින් ඒකෙහිඳ තමයි මම තීරණය කරේ. ඊට පස්සේ නිශාන්ත රන්තුංග මගේ සහෝදරයාගේ කණ්ඩායමක් එක්ක ඇවිල්ලා මාත් එක්ක සාකච්ඡා කළා. ඔව් දැන් සභාපති ධුරයේ සඳහා නාම යෝජනා ලබා දීමේදී යම් යම් ආකාරයේ විරෝධතා මතුණා සහ මේ වන විට ඒ විරෝධතාවයන් සම්බන්ධයෙන් අවසාන නිගමනයට පැමිණලා සිටිනවා. දැන් මෙහිදී ඉතාමත්ම ප්‍රබල බල කඳවුරු දෙකක් වෙනවා. මේ සම්බන්ධයෙන් අදහස් කරොත් විශේෂයෙන් ඔබතුමා දේශපාලන ශාස්ත්‍රයේ නිල්ලා ඉන්නවා තවත් පුද්ගලයෙක්. අප තිලංග සුමතිපාල මහතා ගත්තොත් ඒ දේශපාලන ශාස්ත්‍රයේම තවත් චරිතයක්. දැන් මේ බල අරගලෙන් අපිට මොන වගේ දෙයක් දකින්නට හැදේ? දැන් මම දකිනවා මේ කීප දෙනෙක් මේ විරෝධතාවලින් එළියට ගිහිල්ලා තියෙනවා. හැබැයි මම හිතනවා අධ්‍යක්ෂක ජෙනරල් තුමා මේක ගැන හරියට බලලා නැහැ කියලා. ඒකෙන් හුඟක් අසාධාරණයක් වෙලා තියෙනවා. ඒක සුමතිපාල මහත්තයාගේ කණ්ඩායමටත් වෙන්න පුළුවන්, අපේ වෙන්නත් පුළුවන්. මම හිතනවා මෙතනදී මම කනගාට වෙන අපේ ආණ්ඩුවක් යටතේත් මේ ක්‍රියාදාමය හරියට සිදුවුන්නේ නැහැ කියන එක. මොකද එකක් අපේ ක්‍රිකට් ක්‍රීඩාවේ නීතියක් තියෙනවා. ඒ නීතිය හරිය විදිහට පිළිපැද්දද කියන එක. මෙතනදී මම හිතනවා අපි ආණ්ඩුවක් හැදුවේ වැරදි දේවල් කරන්න නෙමෙයි. දැන් හොඳම උදාහරණයක් මම දකින දේ මම සුමතිපාල මහත්තයාට මට පෞද්ගලික තරහක් නෙමෙයි. හැබැයි මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ඉන්න කාලේ මහින්දානන්ද අලුත්ගමගේ ඇමතිතුමා කවදාවත් මොකද ක්‍රීඩාවේ නීතියක් තියෙනවා සූදු ව්‍යාපාරයේ ඉන්න කෙනෙක් ඍජුව හෝ වක්‍රව මේකට එන්න බෑ කියලා. ඊළඟට
පුවත්පත්වල අයිතිකාරයෙක් හෝ ලියන කෙනෙක්ට එන්න බෑ කියලා. ක්‍රීඩා භාණ්ඩ තියෙන කෙනෙක් හරි මේ සියල්ලම ඉන්නවද නැද්ද කියන එක මම මෙතෙන්දි කිය යුතු නෑ. අපි දන්නවා මේ රටේ හැමෝම දන්න මේව මොකද්ද කියලා. හැබැයි මම ගරුත්වයක් තියෙනවා මහින්දානන්ද අලුත්කමේ ඇමතුමාගේ හුඟක් වැරදි තියෙන්න පුළුවන්. හැබැයි එක ගරුත්වයක් තියෙනවා ගිය කාලේ මහින්දානන්ද අලුත්කමේ ඇමතුමා නීතිය විදිහට ක්‍රියාත්මක කරා. ජනාධිපතිවරයා ළඟට ගියා මහින්ද රාජපක්ෂ මහත්තයාත් වැරදිදී මේ මෙතනදි කරන්න දුන්නේ නැහැ. එයාගේ වැරදි ගොඩක් තියෙනවා. නමුත් මෙතනදී නුසුසුසු පුද්ගලයාට එතෙන් දෙන්න දුන්නේ නැහැ. උදාහරණයක් රටේට අද වෙනකොටත් ලෝක ක්‍රිකට් කවුන්සිලයේ රැස්වීමකට යන්න සුමතිපාල මහත්තයට බෑ. නමුත් එහෙනම් දැන් මේ යහපාල ආණ්ඩුව කරහා විශේෂම රටේ මහජනතාව බොහෝ දේවල් කරුණු කාරණා කිමේ බලාගෙන සිටිනවා. දැන් මෙවැනි අවස්ථාවක මෙවැනි ක්‍රියාවලියක් සිදු වෙනවා නම් මේට විරුද්ධව හඬක් ගොඩනගෙනවද? නෑ, මෙහෙමයි. අපි ඉන්නේ එකම කණ්ඩායමේ. අපි එකම ආණ්ඩුවක ඉන්නේ. මම ආණ්ඩුව අසරණ කරන්න කැමති නෑ. හැබැයි මම ඉදිරි කාලයේදී මේ ගැන ඉතාමත් වැදගත් විදිහට මේ රටේ ඉන්නේ මට නායකයෝ දෙන්න. ජනාධිපතිතුමා අගමැතිතුමා මම දෙනුවත් දෙන්නම දැනුවත් කරනවා. රටේ තීරණ ගන්න ඒ දෙන්න නා. මොකද සමහර නිලධාරීන් ඒ නිලධාරීන්ගේ ක්‍රමවේදය ගැන මම අදත් සැලකීමට කපත් වෙන්නේ නැහැ. මොකද අධ්‍යක්ෂක ජෙනරල්තුමා ක්‍රීඩා අධ්‍යක්ෂක ජෙනරල්තුමා මීට වඩා මේ ගැන හොඳට හොයලා බලන් තිබ්බා. යාට තේරෙන්නේ නැත්නම් තේරන පුද්ගලෙක් එක්ක මේක කරන් තිබුණා කණ්ඩායමක් එක්ක. මේ ක්‍රීඩා නීතිය කළු සුදුවෙන් තියෙනවා. ඒක ක්‍රියාත්මක කරන්න බැරි නම් මේකෙන් අසරණ වෙන්නේ කවුද? ක්‍රීඩා ඇමතිවරයා. අද ක්‍රීඩා ඇමතිවරයා අධ්‍යක්ෂ ජෙනරල්තුමාගේ කරපු ක්‍රියාදාමය හරි කියලා පිළිගන්නවා. මම සඳහන් කරන්නේ ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල් වරයාගේ එතුමාගේ සම්පූර්ණ තීන්දුවක් පමණයි කියන එකද? එතුමාගේ තීරුව එතුමා කියනවා අද වෙනකන් අපි දන්නේ නැහැ. එතුමා කියනවා මේ ඇටර්නි ජෙනරල්ට නීතිපති දෙපාර්තමේන්තුවෙන් උපදෙස් ගත්තා කියලා. මම දන්නේ නැහැ ලියලා උපගත්තද ටෙලිෆෝන් එකේ ගත්තද කියලා. මම ඔන්න ඔව්ව තමයි මට තියෙන ප්‍රශ්නේ. එහෙමනම් ඒව පෙන්වන්න ඕනේ. අද වෙනකොට දැන් ඕකේ තියෙනවා අවුරුදු දෙකක් විධායක සභාවේ සිටිය යුතුයි කියලා. මම වගකීමකින් කියනවා අද ඉන්න කීප දෙනෙක්ට විධායක සභාවේ අවුරුදු දෙකක් ඉඳලා නැහැ. ඒකයි එක එක්කෙනාට එක එක නීති පිළිපදිනවා. දැන් එක මහත්තයෙක් කියනවා නාරංගොඩේ මහත්මයා කියලා එතුමා සේලන් බැංකුවේ සභාපති වෙලා හිටියා. ඒ මහත්තයාට ක්‍රීඩා ඇමතිවරයා අනුම එයාගේ ලිපියේ තියෙනවා එයා අවුරුදු දෙකක් හිටියේ නැහැ. ඔබතුමා ඒ කියන්නේ මිනිස්ටර්ගෙන් අප්‍රූවල් එක ගන්න ක්‍රීඩා ඇමතිවරයා දීලා තියෙනවා අනුමැතිය. අධ්‍යක්ෂක ජෙනරල් වල දීලා තියෙන අනුමැතිය දීලා මෙතෙන්ද ඇවිල්ලා අර විරෝධතා ආපු වෙලේ එතනින් අයින් කළා. මේ ක්‍රීඩා ඇමතිවරයාගේ අස්සනයි අධ්‍යක්ෂකයාගේ අස්සනට එයා විරෝධතා වැදලා එයා අයින් කළා දෙනවා. ඒකයි මම කියන්නේ මේක සමහර අයට ආසිදායකතව දීලා තියෙනවා, සමහර අයට ඉතාමත් අවාසිදායකතව. ඉතින් මම හිතනවා මේ නිලධාරීන් මීට වඩා හරි විදිහට ක්‍රියාත්මක වෙන්න ඕනේ. ඒකයි මම කියන්නේ සමහරලාට ඇමතිවරයා මේකට අත ගහන්නේ නැතුව හරිපු නිලධාරියට දුන්නා. නිලධාරිය මේක වැරදි දේ කරොත් ඒකේ වගකීම ගන්න ඕනේ ක්‍රීඩා ඇමතිවරයා. ඒකයි මම අර මහින්දානන්ද ඇමතිතුමාගේ උගක් දේවල් මම අනුමත කරන්නේ නැහැ. නමුත් එතුමාට කොන්දක් තිබුණා කෙලින් තීරණ ගන්න. මම හිතනවා දයාසිරි ජයසේකර මහත්තයාටත් මේ ගැන ඉතාමත්, මොකද අපිට UN එකට යන්න බැරි කෙනෙක්ව අපේ UN එකේ රෙප්‍රසෙන්ටේටිව් හැටියට මෙහි ඉන්න එකේ වැඩක් නැහැ. අපේ ලංකාවේ විතරක් නෙමෙයි, එයා නියෝජනය කරන්නේ ලෝක ක්‍රිකට් කවුන්සිලයට යා යුතුයි. එයා අද වෙනකන් ඒක ක්ලියර් වෙලා නැහැ. ඉතින් මේ වගේ ප්‍රශ්න ගොඩකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. සමහරවිට මේ හරහා රටට වෙන අපකීර්තිය. ඒකයි මට රටට වෙන අපකීර්තිය ගැන තමයි මට ලොකුම ප්‍රශ්න තියෙන්නේ. ඒ වගේම ඒක ආණ්ඩුවටත් වදිනවා. ආණ්ඩුව කියන්නේ අපි හදපු ආණ්ඩුව. ඒකින්ද මම මේ තීරණය කරන් ඉන්නවා. දැන් මං ඉතමත් වැදගත් ලිපියක් හදනවා. මම නායකයෝ දෙන්නට දෙනවා. ඒ දෙන්නට මේ ගැන දැනුවත් කිරීම මගේ යුතුකම. තීරණය ගැනීම මම කරන්න යන්නේ නැහැ. මොකද මට ආණ්ඩුව අපහසුතාවයකට පත් කරන්න බෑ. හැබැයි ආණ්ඩුවේ වැරදි දේවල් වුණොත් මම දැන් වුණත් මම මේ විවේචනය කරනවා. ක්‍රීඩා ඇමතිවරයා මීට වඩා කොන්ද කෙලින් තියාගෙන නීතිය දන්න කෙනෙක්, එතුමා නීතිය හොඳට දන්න කෙනෙක්. සූදුව ඍජුව හෝ වක්‍රව කියන එක අපි මේ රටේ හැමෝම දන්නවා. මේ සූදු ව්‍යාපාරය කාටද අයිති කියලා අපේ මම ඒකේ ඩිරෙක්ට් කෙනෙක් හැටියට නොවෙන්න පුළුවන්. ඉතින් ඒක තමයි මේකෙන් අපිට රටට වෙන අපකීර්තිය, ලෝක ක්‍රිකට් කවුන්සිල අපිට වෙන අපකීර්තිය ගැන මීට වඩා හුඟක් හොයන්න ඕනේ. හොඳයි, ඔබතුමාගේ පිළිතුරේදී සඳහන් කරනවා අපි හදපු ආණ්ඩුව කියලා. අපි හදපු ආණ්ඩුව යන මේ වචනය හරහා මේ ආණ්ඩුව හැදීමට පෙරමුණගත් පුද්ගලයන්ට ඉතාමත්ම දැඩි වගකීමක් දරන්නට සිදු වෙනවා. විශේෂයෙන් මහජනතාව තමන්ගේ විශ්වාසය මේ පුද්ගලයන්ට මේ ආණ්ඩුව කෙරෙහි තැබුවා. දැන් මේ වැඩසටහන අවසන් කරන්නට මම ඔබගෙන් මේ වගේ ප්‍රශ්නයක් අහන අපට අවසන් කරන්නට පුළුවන් මේ පිළිතුර හරහා. මෙසේ ගොඩනගාගත් ආණ්ඩුව යම්කිසි ආකාරයෙන් යහපාලනය ක්‍රියාත්මක වේවි යැයි මහජනතාව විශ්වාසය තබාගත් ආණ්ඩුව
යම් කිසි ආකාරයෙන් වැරදි මාවතක යනවා දුටුවොත් ආර්ජුන රණතුංගේ දාට මොන වගේ ක්‍රියාපිළිවෙලකට නිරත වෙයිද? දැන් මම ඒක මම ඉස්සර වුණත් වැරදි දේ පෙන්නවා. හැබැයි මම වැරදි දේ පෙන්නල ඉවත් වෙච්චලා ගියා. හැබැයි මම පි මේ ආණ්ඩුව හැදුවේ ලේසියෙන් නෙමෙයි. අපේ ජීවිත තර්ජන තිබුණා සමහරලාට අද ඔබතුමීට මම මෙතන ඉන්න නොඉන්න තිබුණා අපි පෙරදිලා හිටියනම් මට දාන දෙන්න එන්න තිබ්බා. ඒ වගේ මට මේ ජනාධිපතිතුමා ලොකු උගදෙනට තිබුණ ප්‍රශ්න. ඒ සියල්ලම මං කොටිම කියන මගේ දරුවෝ දෙන්නටත් මං එන්න දුන්නේ නැහැ. මං ඕනවත් ඒවා පිටරට. මොකද ඒ සියල්ලම කරේ ලොකු බයකින් අපි හිටියේ. මේ එහෙම තිබිලා අපි මේ හදපු ආණ්ඩුවක වැරදි දේ තියෙනවා නම් ආණ්ඩුව වටන එක නෙමෙයි වැදගත් වෙන්නේ. ආණ්ඩුවේ ඇතුලේ ඉඳලා ආණ්ඩුව හදා ගැනීම. අපි අද ඒ තීරණය ඉන්න විශේෂම චම්පිකලා රාජිත ඇමතුමාලා MKDS ගුණවර්ධන ඇමතුමාලා එතරම් මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කට්ටියක් ඉන්නවා, එක්සත් ජාතික පක්ෂයේ කට්ටියක් ඉන්නවා. අපිට තියෙන්නේ මේ ආණ්ඩුව ආරක්ෂා කරන්න වැරදි දේවල් පෙන්නලා ඒ වෙනුවෙන් හඬන්න ගන්න. සමහරවිට ඒ වෙලාවේදී ආණ්ඩුව සමහර වෙලාවට පොඩි ප්‍රශ්නයකට මුහුණ දෙන්න සිද්ධ වෙයි. ඒ හැටට සාධාරණත්වයක් ඉෂ්ට වෙයිද? නෑ, අඩු ගානේ අපේ හඬක් නැගෙනවනේ. එතකොට අඩු ගානේ මේ රටේ මහජනතාව තීරණය කරයි මේ ආණ්ඩුව හදපු මිනිස් අඩුම ගානේ මේ වෙනුවෙන් වැරද්දක් වෙනුවෙන් කෑ ගහනවා කියලා. අපි පහුගිය කාලෙත් අර රවි කරුණානායක ඇමතුමත් එක්ක මේ අයවැය සමහර දේවල් ගැන සාකච්ඡා කරා. එතුමා ඒක හොඳට අහුම්කම් දුන්නා. එතුමා පෙන්නලා දුන්නා. අපි ඒ ගැන වාද විවාද කරා. සමහර උගක් එව්වා අපිට එතුමා එකක වුණා. මම ඒකයි කියන්නේ අන්න අද පුළුවන් වෙලා තියෙනවා අපිට මුදල් ඇමතිවරයාට ගිහින් මේ ගැන අපි පොඩ්ඩක් මෙහෙම වුණොත් හොඳයි නේද කියන එක ගැන කතා කරන්න. අද ඒ වගේ ප්‍රජාතන්ත්‍රවාදයක තියෙන තත්ත්වයක් අපි පත් කරලා තියෙනවා. ඉතින් ඒකයි මට තියෙන කනගාටුව. මෙහෙම ආණ්ඩුවක් හදලා ක්‍රීඩාව පැත්තෙන් වුණත් අපි වැරදක් කරනවා නම් ඒ වෙනුවෙන් මම හඬ නගනවා. හැබැයි මේක මම කියන්නේ රටේ ප්‍රධාන පුද්ගලයන්ට මම මේව දැනුවත් කරනවා. එතනදී තීරණ ගැනීමේදී මම ආණ්ඩුව අපහසුතාවයකට වෙන වැඩක් කරනවට වඩා මම පහුගිය කාලෙත් කරේ ඒ ප්‍රධාන පුද්ගලයන් දන්නවා. හැබැයි මම එළිය විවේචනය කරනවා. ඒ විවේචන වලට උත්තර දෙන්න ඕන එක්කෙනෙක්ට පුළුවන්. හොඳයි, වඩාත් විමර්ශනශීලී සහ සමබර එමෙම විද්වත් කතා බහක් තුළින් ඔබගේ දේශපාලන දැනුම ඔබගේ සංකල්ප මේ සියල්ල වැඩ දියුණු කිරීමයි අපගේ අරමුණ. විශේෂයෙන්ම මාලිමාව හරහා අප බොහෝ විට ඔබට රැගෙන ඒමට උත්සාහ කරන්නේ වඩාත් සූදශීලී කතා බහක්. මේ එවන් කතා බහක අවසානයේ අදපසමින් එක් වූයේ වරාය නාවික කටයුතු කැබිනට් අමාත්‍ය අර්ජුන රණතුංග මහතා. ඔබතුමාට බෙහෙම ස්තුතිය. විවාහ මංගල්‍යයකට සහභාගී වුණ ගමන්ම මේට පැමිණියාට. නැවතත් මෙවන්ම ඌ වැඩසටහනකින් ඔබ හම්බවන බලාපොරොත්තු ඇතුව අදට අප ඔබගෙන් සමුගෙන යනවා. සුබ රාත්‍රියක් ඔබට.